දෝෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඊයේ 500 වෙනි ටෙලිවැකියට ලංකාව ඇතුළෙන් විතරක් නෙවෙයි විදේශ රටවලිනුත් ටෙලිවැකි ප්‍රේක්ෂකින්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලට අපේ හදපිරි ස්තුතිය පිරිනමනවා. 500ක් වෙනකන් ලියලා පුංචි හෝ විවේකයක් ගත යුතුයි කියලා හිතුවත් අදම 501 ලියන්ට වුණා. ඒ මේ බරපතල ලෙස බොරුව සමාජගත වීමට එරෙහිවයි. හොඳේ බොරුවට එරෙහිව ලියන්නේ නැත්නම් අපේ රටේ සමහර රූපවාහිනී නාලිකා ඔස්සේ බොරුව මේ හරියට මේ නෙළුම් කුළුණ වගේ උසට කොන්ක්‍රීට් එහෙම දාලා හදලා පාට බල්බ් එහෙමත් දාලා ජනතාවට පෙන්වනවා. හොඳේ මේ රටේ පුරවැසියන් පෙරලා ප්‍රශ්න කරන ඒ ඇයි එහෙම වුණේ කොහොමද කියලා අහන සක්‍රීය පුරවැසියන් කරන සටන අතහරින්ට බෑ. අර රූසෝගේ සක්‍රීය පුරවැසියන් හැදුන දවසට දේශපාලුවන්ට මේ දේශීය පාළු හිස්බිමක් කරන්නට බැරි වෙනවා. හොඳේ මේ නිසා මේ VFS ග්ලෝබල් සමාගම සහ අපේ වීසා ප්‍රශ්නය අද තවදුරටත් පැහැදිලි කරගන්න ඕනයි කියලා තීන්දුව කළා. මොකද මේ බොහෝ මාධ්‍ය මේ වන විට මන්නා රමේෂ්ගේ මන්නේ ලොකු කරලා පෙන්න ඉන්නකොට තාත්තා ප්‍රාණෑපේට ගත් දරුවන්ව හෑන්ඩ් ග්‍රනේඩ් එකේ පින් එකට හැට්ට කටු ගහලා බේරගන්න කතා අපේ වීරකාව්‍ය වගේ වාර්තා කරනකොට සැබෑ ප්‍රශ්න බොහෝ වෙලාවට යට යනවා. රටවැසියා කුසගින්නේ හෝ ඉඳගෙන තරු දිහා බලාගෙන SMS ගහනකොට ආණ්ඩුව බඩට ගහනවා දන්නෙත් නෑ. දැන් ඔබත් මමත් දන්නවා මේ ලෝකයේ තියෙන එකම එක සුන්දර රට අපේ රට පමණක් නෙවෙයි කියලා නේද? මේ අපේ රටේ ඉඳලා විනාඩි 45ක විතර ගුවන් ගමනකින් යන්න පුළුවන් මාලදිවයිනත් හරි ලස්සනයි. හරි ලස්සන දූපත් සමූහයකින් සමන්විතයි. සංචාරකින් ආස කරන රටක් මාලදිවයින. හොඳේ සංචාරක ආකර්ෂණය සඳහා දන්න සෙල්ලම් සියල්ලම දානවා. හොඳේ ඔව් අනිකුත් රටවලුත් එහෙම තමයි. වීසා නැතිව එන්න කියනවා. වීසා ගාස්තු අඩු කරනවා. එන අයව ගුවන් තොටුපළේ ඉඳලා රට පුරාම සවාරි එක්කගෙන යනවා. ඒ තමයි සංචාරක කර්මාන්තය. හොඳේ අපේ රටට වැඩියෙන් එන්නේ ඉන්දියාවෙන්, ඊළඟට රුසියාවෙන්, ඊළඟට මහ බ්‍රිතාන්‍යයෙන්, ජර්මනිය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාවෙන්. දැන් ওই කොවිඩ් වසංගතයයි අපේ ආර්ථික අර්බුදයයි නිසා සංචාරක කර්මාන්තේ බිඳුවටම වැටුණා. දැන් ඇමති හරින් ওই නිතරම මතුරන්නේ මේ රට ගොඩ ගන්න සංචාරකින් ගෙන්වන්නටම ඕනේ කියලානේ නේද? එහෙව් වෙලාවක මේ ටිරාන් කලේ රට පටලවන වැඩක්නේ ඈ. මීයක් කඩන්නේ අතලෙව කන්ට නෙවෙයි. හරිය අපේ මහ උන්දලා මීය කඩන්නේ ගෙඩිය පිටින්ම පැණි හට්ටි මුට්ටි පුරෝගෙන තම තමන්ගේ පවුලටයි හත්මුතු පරම්පරාවටමයි මී පැණිකවන්ට බලාගෙන. හරිය ආ ඒක ඉතින් අහන්ට දෙයක් නෑ. හොඳේ දැන් මේ රටට එන සංචාරකයින්ට ඔන් ඇරයිවල් ඒ කියන්නේ ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීමේ බලය මේ VFS ග්ලෝබල් කියන සමාගමට දුන්නේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව කියන එක ඊයේ වාද විවාදවලදී හොඳටම පැහැදිලි වුණා නේද? කැබිනට් එක තමයි අනුමැතිය දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන්නේ විශේෂ කමිටුවක අධ්‍යයනයෙන් පසුවලු. හොඳේ විශේෂ කමිටුවක. හරි දැන් බලමු මේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් තමයි 20/23 සැප්තැම්බර් 8 වෙනිදා 38 ඇලිරක් 20/23 ලෙස මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ. හොඳේ IVS ඉරාක් GBS ඒ කියන්නේ ග්ලෝබල් සර්විසස් කියන ආයතනේ E-Visa, Consular Services, Visa Services, Biometric Services and Tourism Promotion කියලා. හරි Tourism Promotion කියලා තමයි ව්‍යාපෘති යෝජනාව දාලා තියෙන්නේ නේද? මාර Tourism Promotion එක. හොඳේ සාමාන්‍යයෙන් ලෝකේ සමහර රටවල් ඔය on arrival visa වලට අය කරන්නේ ඩොලර් 7.5. හොඳේ මේ සමාගමම. හරිය හැබැයි අපේ රටේදී වැඩියෙන් ඩොලර් 17.5ක් මේ සමාගම අය කරනවා. ඒ කියන්නේ ඩොලර් 25ක්. හොඳේ වෙන රටවල් වලදී 7.5යි මේ රටේදී ඩොලර් 17.5ක් වැඩියෙන් අය කරනවා. ඒ කියන්නේ ඩොලර් 25ක්. මේ කාට දෙන්නද? මොකටද? ඈ අපිට මොනව දීලාද? එන සංචාරකින්ට මොකද්ද දෙන අමුතු සර්විස් එක? ඈ පොඩි කාලයකට එහෙම නෙමෙයිලු. මේ ගිවිසුම අවුරුදු 12
පහකට විතර හරියන්ට ගහපු එකක් කියලයි අපට දැනගන්න ලැබුණේ. අවුරුදු පහකට බලයට එන මේ උන්දලට අවුරුදු 12 15 20 25 30 50 99 ට පාර්ලිමේන්තුවත් අනුමැතියක් නැතිව මේ විදිහට ගිවිසුම් ගහන්න දෙන්න පුළුවන්ද? ඈ මේක පුදුම විකුණම් කෑමක් නේ බොලේ. අනික මේ ගැන කැබිනට් එක පත් කළ කමිටුවේ ඔය ටිරාන් කියන කැබිනට් එක පත් කර කමිටුවේ එක තාක්ෂණික විශේෂඥයෙක්වත් නැහැ. හොඳේ එක තාක්ෂණික විශේෂඥයෙක්වත් නැහැ. හරි ඒකත් මරු වැඩි. මේ දෙන්ට යන්නේ තාක්ෂණික වැඩක්. හැබැයි තාක්ෂණික ඇගීමක් නැහැ. කමිටුවේ එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ. මේ තමයි මේ රට මේ ආර්ථික ප්‍රපාතයට ඇදගෙන ගිය ඇදගෙන යන මාර ගේම්. හොඳේ මේක අතිශය භයානක යටිමඩි දූෂණයක්. මහ බැංකු ගේමටත් වඩා ලොකු ගේමක්. හත්මුතු පරම්පරාවකටම මේ රට හූරකන්ට ගහපු තවත් ගේමක්. හොඳේ ඔය පාර්ලිමේන්තුවේදීම තමයි ඊයේ ඔවුන් ඒ බව සනාථ වුණේ. හරිය මන්ත්‍රී රවුෆ් හකීම් සහ මන්ත්‍රී පාටලී කියපු මේ කතා අහගන්න හොඳට. හොඳේ අහගෙන මතක තියාගන්න. 2024 වෙනකොට මිලියන 2.5ක සංචාරකයෝ එන්න නියමිතයි. මේ කොම්පනියට මිලියන 2.5ක සංචාරකයෝ ආවනම් එතනින් විතරක් හමු වෙනවා US ඩොලර් මිලියන 62.5ක්. රුපියලෙන් ගණන් බැලුවහම බිලියන 18.750ක්. මේක ඇවිල්ලා මහ බංගුවේ මගඩියට වඩා 3-4 ගුණයකින් වැඩි. ආසන්න වශයෙන් කෝටි 1800ක් අවුරුද්දකට කොල්ල කන තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. මේ රට මේ විදිහට විකුණන් කන්න මේක රනිල් වික්‍රමසිංහගේවත් ටිරාන් අලස්ගේවත් අම්මා අප්පගේ බූදලේ නෙවෙයි කියලා අපි රටවැසියන් ලෙස තේරුම් ගමු.